සමිඳුට ප්‍රශංසා. තවත් ලස්සන සෙනසුරාදා දවසක ස්වාමීන් වහන්සේගේ අභිමුඛේ මේ හිමිදිරි පාන්දර ස්වාමීන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරන ලැබීම උන තරම් භාග්‍යයක්ද නේද? ඉතින් ඊයේ දවස පුරාවට අපිව මඟ පෙන්වලා පෝෂණය කරලා ආරක්ෂා කරපු ස්වාමීන් වහන්සේටත් ස්තුතිවන්ත වෙන අතරම අද දවසෙත් නේද නැකිරින කරුණාව ලැබිච්ච ස්වර්ගයේ හුස්ම නිසා ස්තුති කරනවා. ඉතින් ආදර දෙපොතේ අද දවසේ අපේ පිය රටට සබත් දවස, ඊශ්‍රායල්ට සබත් දවස. ඉතින් අපේ මව් රට ශ්‍රී ලංකාව අපිට හෙට. ඉතින් ඒ නිසා ඔබ ලෑස්ති වෙන්න මේ සතිය පුරාට දයන් වහන්සේ ඔබට කරපු හැම දෙයක්ම සීකල්පනා කරමින් ස්තුති ප්‍රශංසා කරමින් ඔබගේ අතින් වැරදි සිද්ධ වුණා නම් සමාවිල්ලමින් මනස්ථාපන වෙමින් නැවත නොකරන බවට පොරොන්දු වෙමි. උන්වහන්සේ දියා බලන්න. ස්වාමීන් වහන්සේ බොහෝ දේ ඔබේ ජීවිතේ කරાવી. ඉතින් සුදු ලූක්නම් වෛද්‍ය ආචාර්යano. එමයි කියන්නේ. ලූක්තුමා ડોක්ටර් කෙනෙක්. සුදු ලූක්තුමා පළවෙනි පරිච්ඡේදයේ 18:19 වෙනි වගන්තියේ මෙන්න මෙහෙම දෙයක් කියනවා. සක්‍රියස්ද මම මේක කොහොමකින් දැනගම්ද? මක්නිසාද මම මහල්ලෙක්ගේ මගේ භාර්යාවත් වයස්ගතයි දේවදූතයාට කීවේය. දේවදූතයා උත්තර දෙමින් මම දයන් වහන්සේ ඉදිරියේ සිටිනව ගාබ්‍රියෙල්ය නුඹ සමග කතා කරන්නටත් මේ යහපත් ආරංචි නුඹ වෙත ගෙනෙන්නටත් එවන ලද්දෙමි. ඉතින් ඔබ දන්නවා සක්‍රියස් එලිසබෙත් කියන්නේ මහලු වයසේ ඉන්න දෙදෙනෙක්. ඉතින් එලිසබෙත් තුමී ගොඩාක් වයස්ගතයි මේ කියන විදියට. ඉතින් නමුත් මේ දෙන්නම යාච්ඤා කරා දරුවෙක් වෙනුවෙන්. ඉතින් මොකද්ද ආශිර්වාදය? දේව දූතයා සුභාරංචියක් රැගෙන ආවා. ඉතින් ඔබගේ යාච්ඤාවට උත්තරේ ලැබුණා කියලා. නමුත් මෙතන සක්‍රියස්තුමයිට පිළිතුරු දුන්නේ කොහොමද? මම වයස්ගතයි, එලිසබෙත්ත් වයස්ගතයි, මගේ භාර්යාවයි මමයි වයස්ගත වෙද්දි මම මේක කොහොමද විශ්වාස කරන්නේ කියන තැනටපත් වුණා. මොකක්ද තේරෙන්නේ? යාච්ඤා කරනවා නමුත් තම තත්වේ දියා බලනවා. මොකද තම තත්වේ? වයසයි වඳයි. හැබැයි යාච්ඤා කරනවා. දෙවන් වහන්සේගේ වචනේ ඉලදරව් වෙද්දී, දෙවන් වහන්සේගේ පොරොන්දු අපිට ලැබෙද්දී අපි බැලිය යුතු වන්නේ අපේ තත්වේ දියා නෙවෙයි. ආබ්‍රහම් කියනවා නේ මම වයසයි, සාරා කියනවා මම වයසයි කියලා හිනත් වෙනවා. මෝසෙස්ට මතද කතා කරද්දී කියනවා මෝසෙස් කියනවා අනේ ස්වාමීනි මම ගොළුවෙක්, මං කොහොමද කතා කරන්නේ? ඒක තනදී මෝසෙස් කියනවා මං සෙනෙකට කන්න දෙන්නම් කියද්දි කියනවා මෝසෙස් මෙච්චර සෙනෙකට කොහොමද ස්වාමීනි කන්න දෙන්නේ? අපි ළඟ ඉන්නේ එළු බැටළුව මදි. මතද ගෙඩියොන්ට කියනවා ගෙඩියොන් මම නොබබ බලවන්තයෙක් කරන්න දෙනවා. ඒතර කියනවා මගේ පවුල තමයි මේ ගෝත්‍ර 12 දුබලම දුර්වලම පවුල කියලා කියනවා. මේ සියල්ල දැනගෙන තමයි දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සිත පිළිබඳ තිබෙන දේ එළිදරව් කරන්නේ. සක්‍රියස් වයසයි කියලා දෙවියන් වහන්සේ දන්නේ නැද්ද? ආබ්‍රහම් වයසයි, සාරා වඳයි කියලා උසප් වීම පවා නතර වෙලා තියෙන කියලා දෙවියන් වහන්සේයි දන්නේ නැද්ද? මොකෝ මෝසෙස්ට ඒ වෙලාවේ ඒ 125කට වඩා සෙනඟට ඛණ්ඩ දෙන්න බැහැයි කියලා දෙවියන් වහන්සේ දන්නේ නැද්ද? සීළු දේ දන්න ස්වලබලධාරී දෙවියන් වහන්සේ දැනගෙන තමයි අපිට මේ දේවල් කියන්නේ. ඉතින් වචනයෙන් කියන දේ බලවන්ත හස්තයෙන් කරන දෙවියන් වහන්සේ. ආමෙන්. ඉතින් ආදර දුවේ පුතේ, අපි බොහෝ දෙනෙක් අද ස්වාමීන් වහන්සේගේ වචනේ අපිට කියද්දි අපි අපේ තත්වේ දියා බලනවා. අපේ තත්වේ දියා ඔබ දන්නවද? නමුත් ආබ්‍රහම් අන්තිමේදී දිනනෝ රෝම 4 පරිච්ඡේදයේ පාවුලතුමා රෝමුරුන්ට ලියන අසුනේ ආබ්‍රහම් ගැන මෙන්න මෙහෙම කියනවා. බලන්න 18:19-20. නුඹේ වංශයේ මෙසේ වන්නේ කියා තිබෙන ලෙස ආබ්‍රහම් බොහෝ ජාතීන්ගේ පියාවන පිණිස බලාපොරොත්තු වීමට ඉඩ නැති බලාපොරොත්තුෙන් විශ්වාස කරේ. ඒ කියන්නේ බලාපොරොත්තු වීමට ඉඩ නැති තැන තමයි ආබ්‍රහම් බලාපොරොත්තුෙන් විශ්වාස කරේ. ඔහු අවුරුදු 100ක් පමණ වයස්ගතව සිටියේදී ඇදහිල්ලෙන් දුර්වල නොවි තමගේ ශාරීරියේ මල බව හා සාරාගේ කුසයේ මල බවත් සිතා ඇදහිලි නැතිකම කරුණ කොටගෙන චංචල නොවි එසේ දෙවන් වහන්සේගේ පොරොන්දු දෙස බලා හැදෙල්ලෙන් බලවත්ව එදේ ආබ්‍රහම් ලබා ගත්තා. ආමෙන්. ඉතින් 21 වෙනි පොරොන්දුව ඉෂ්ට කරන්ට උන්වහන්සේට පුළුවන් කියා නිසකව විශ්වාස කළේය. ඉතින් වයස්ගත ශරීරය දුර්වල වෙලා තිබ්බ ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ කිව් ලෙස දරුව දෙනවා. කුසේ මැරිලා තිබ්බ සාරාට දෙවියන් වහන්සේ කිව් ලෙස, එලිසබෙත් තුමීට, සකරේස දෙවන් වහන්සේ කිව් ලෙස, ගිඩියොන්ට දෙවන් වහන්සේ කිව් ලෙස, මෝසෙස්ට දෙවන් වහන්සේ කිව් ලෙස, එලියට දෙවන් වහන්සේ කිව් ලෙස, දාවිඩ්ට දෙවන් වහන්සේ කිව් ලෙස සියල්ල සිද්ධ වෙලයි ආදර දුවේ පුතේ නිදහස් වුනේ. තෙරස මේ උදෑසන ඔබ දිහා බලන්න එපා. ඔබේ තත්වේ දිහා, ඔබ ඉන්න තැන දිහා බලන්න එපා. දෙවියන් වහන්සේ ඒක දැනගෙන තමයි අද උදෑසන ඔබට කතා කරන්නේ. මම සියල්ල සපයන දෙවියන් වහන්සේ කියලා. ආමෙන්. අද දවසේ විශාල ආශිර්වාදයක් ස්වාමීන් වහන්සේ උඹට ලබා දෙවි. අපි යාච්ඤා කරමු, නැගිටිමු. ස්වාමීනි, බාර කරන මේ ජීවිත, මේ දරුව, අද දවසේ උදෑසන අවදි වෙලා ඔබ වහන්සේගේ හඬට සවන් දෙන සීළු දරුවන්ගේ ජීවිත
ස්වාමීනි මම ආශිර්වාද කරනවා ඔබ වහන්සේගේ ශ්‍රී නාමයේ කරුණ කොටගෙන ඔබට බාරයි සමුදින බුතුමු දෑතර බාර කරනවා ජේසුස් වහන්සේගේ නාමෙන් ආමෙන් ආමෙන් ඉතින් ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන යන ඒ සුවමේ සහගීතික ප්‍රසංගය වෙනුවෙන් ඔගොල්ලෝ ආචාර කරන්නට මම හිතන්නේ දිගටම ඔබව දැනුවත් කරයි අදත් පෝස්ට් එකක් ඔබට බලන්න පුළුවන් වෙයි ස්වාමීන් වහන්සේ ඔබව ආශිර්වාද කරાવી හොඳයි හිට උදෑසන දහම් පාසල් දරුවෝ වේලසන එන්න ඒ වගේම හිට උදෑසන අපි සුවමයක් පැවැත් කරනවා ඉතින් කැමැති අයට එකගෙන එන්න ස්වාමීන් වහන්සේ ඔබේ ජීවිතය සුව කරાવી ජේසු පිටයි සුබ දවසක් මම බද සමීරා